Bita neti better life figure gata damasapura bita 4G hatch 4G devantai samipai පැවති වියලි කාලගුණයත් සමග දෙවිනේ ජලාශවල සමස්ත ජලධාරිතාව පහළ බැසීම හමුවේ පැව 24 පුරා අඛණ්ඩව ලබා දෙන ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ඊයේ නිවේදනය කළා. කෙසේ වෙතත් ඊයේ පෙරවරුවේ සිට දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇද හැලුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙලෙස ඊයේ සිට තද වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි. එමෙන්ම ඉදිරි පැය කිහිපය තුළ කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර, ගාල්ල, කුරුණෑගල, රත්නපුර සහ මන්නාරම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර 300 ඉක්ම වූ තද වැසි ඇතිවී හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වැසි සමග తాවකාලිකව තද සුළං ඇති වෙනවා. විශේෂයෙන්ම මේ යවට ප්‍රදේශවල ගස් කොළන් වල අතුකඩා වැටීම්, වහලවල ගැලවීම් යාම් ඒ වගේ සංසිද්ධීන් ඇති වෙනවා. අනිත් කාරණේ තමයි මේ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ తాවකාලිකව තද සුළං සමහර අවස්ථාවල 60 කිලෝමීටර් 60 70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවක් තියෙනවා. අද දිනේ කාලගුණික තත්ත්වයත් පෙර දින වලට සාපේක්ෂව තියෙනවා. හැබැයි හෙට తాවකාලිකව අඩුවීමක් තියෙනවා. නමුත් 5-6 වගේ දිනයන් වෙනකොට ආයෙත් වැඩිවීමක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් හොකන්දර ප්‍රදේශයේ අතුරු මාර්ග රැසකට ගස් කඩා වැටි ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඊයේ දිනේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 300ට වැඩි තද වර්ෂාපතනයක් ලැබී තිබූ අතර අගලවත්ත හොර්ණ සහ කෙසෙල් හේන ප්‍රදේශවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ වඳුරඹ ප්‍රදේශයටත් මිලිමීටර 200කට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණා. වැසි සමග ගාල්ල අඹලන්වත්ත මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මේ අයුරින්. එබෙන්ම ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර කහදුවත්ත හා හිරිබුර ප්‍රදේශද මෙලෙස ජලයෙන් යටව තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හොරණ කුළුපන ප්‍රදේශයේ පහත් බිම් පිටාරජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්. හොරණ මහරගම ප්‍රධාන මාර්ගය හා කොට්ටාව තලගල මාර්ගය ස්ථාන කිහිපයකින් යටවීම නිසා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් එනහිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙතර ගාල්ල කළුතර රත්නපුර හා කෑගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. යටතේ අධිකර එකේ නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම වලල්ලාවිට ඉංගිරිය අගලවත්ත හොරණ සහ බුලත්සිංහලත් ඒ වගේම කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා එමෙන්නම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලැබුවා. इवागे मदीर देखते निवेदन गाल दिस्ट्रिके एलपीटी नागुड सह बद्देगम यान प्रादेशी लेखा बल प्रदेश संधा इवागे कलुतर दिस्ट्रिके पालिंदूर प्रादेशी लेखा बल प्रदेश संधा निकुत्को लेबुआ दैनटरम इवत्ती मे निवेदन निकुत्कल अवश्यता अणु वर्षापतने वेडियम समग इवत्ती मे निवेदन निकुत्क अवश्य स्थान संधा अभी अद्दुल अवश्यता अणु निकुत्म बलपुर මෙතර අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ත්‍රිකුණාමලය, මන්නාරම, බදුල්ල, වවුනියම, පුත්තලම හා හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවලට බලපෑ දැඩි සුළඟකින් පවුල් 210කට අයත් පුද්ගලයන් 633 දෙනෙකු පීඩාවට පත්ව තිබුණා. එමෙන්ම නිවාස 197කට අර්ධහානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මෙතර මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයෙන් යලිත් පොළවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. හාරගම, අනුරගම, දිගන ඇතුළු පල්ලෙකැලේ නගරයේ සිට කිලෝමීටර 3ක් දක්වා වූ ප්‍රදේශවලින් මෙම තත්ත්වය වාර්තා වන බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. අද පෙරවරු 7:09ට පමණ වාර්තා වූ මෙම සිදුවීම පිළිබඳ ප්‍රදේශවාසීන් අද දෙරණට මෙලෙස අදහස් පළ කළා. මං අතුරුහගෙන ඉතියේ ඊට පස්සේ සද්දේ වුණා බුග්ගාලා බය හිතුණා. ලොකු සද්දයක් ආවා. සතියකට ඉස්සලා වගේ ඒ වගේ එකක් ආවා. මේක ඇවිල්ලා එහෙම නැ පොඩි සද්දයක් ඒකට වඩා චුට්ටක් අඩුවට දැන් දෙවනි සැරේ ඇවිල්ලා තියෙන මේ වගේ එකක් හිරුගේ පළමු කිරණෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්